නියම BOPF නම් සෙස්ත කියලාම ඉල්ලන්න ඕන. නියම BOPF නම් සෙස්ත. නියම BOPF නම් සෙස්ත. තේකලාවේ රහස. නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දන ගැසූ බව කියන සිද්ධියකට අදාළව අපමත මුදාහැර සිටි වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා අද යලිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ හිටපු මන්ත්‍රීවරයා අප කොන්දේසි කඩකිරීම හේතුවෙන් नवोद्यापासले गुरुवरियक दनगस्सू बवट चोतना एल्लवू वयंब पलात सभावे हिटपु मंत्री आनंद सरत कुमार महता अद यालित आनमडुव संचारक महेस्ट्रात अधिकरणे हमुवे पेनी सिटिया संचारक अधिकरणे नडु विभागे सिदुवूये पुत्तलम दिशा वेनसुरु हा महेस्ट्रात रंग दिशानायक महता हमुवे साक्षिकरुवंट तर्जने किरीम हा मात्यट कल प्रकाश हेतुवेन हिटपु मंत्रीवरयागे अप कोंदेसि कडवी यति बव एहिदी अगतियट पत् पार्श्वे वेनुवेन पेनी सिटी नीतिज्ञवरुन पेन्वा दुन्ना मे अत्र मीट तेर देवरूम प्रकाश किद्रिपत्कृतिभु नवगत्तेगम नवोद्यापासले नियोज्य विदुहल्पति निमल जयरत्न महता नीतिज्ञ वरुण मार्गेन देनुम दुन्ने कंडायमक पेमिनकल बलपैम मत एय इदिरिपत्कल बवाई මෙත පෙර තමන් පොලිස් සිරදුන් සාක්ෂ්‍ය නිවැරදි බව නියෝජ්‍ය විදුහල්පතිවරයා ප්‍රකාශ කළා. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා අගෝස්තු මාස 8 වෙනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. මේ සියලුම බලපෑම් මේ සම්බන්ධයෙන් අපි මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමු කළ අපපනතේ 14 1 වෙනි වගන්තිය ඒ අනුව එතුමාට බලය තියනවා මේ අප නියෝගයක් ඕනෑම අවස්ථාවක මේ අවස්ථාව උචිත කරුණු අනුව අවලංගු කරන්න සියලු කරුණු සලකලා බැලලා මහේස්ත්‍රාත්තුමා සෑය තීරණය කරා එතුමා සෑහීමකට පත් වෙනවා අපමණතේ 14 1 වෙනි වගන්තිය යටතේ අප නියෝගය අවලංගු කරන්න හේතුකාරණා ඉදිරිලා තියෙනවා කියලා ඒ අනුව එතුමා විත්තිකරුව නැවත වරක් රක්ෂිත බන්ධනාගාර කර 2013 අගෝස්තු 8 වෙනිදා